සුබ මධ්‍යහනක් ඔබයිටියන් මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම අශින්ක දුනුතිලක මම සුපුන් භාග්‍යවීර කෝන් මුලින්ම දකිමු සිරස්තල දෙදහස් පහළවෙන් පසු ඉන්දු ලංකා සමරදා තරවුණා ඉන්දිය අගමැති කියයි අද අලියම දැය පහක විශේෂ පොලිස් මෙහෙයුමක් අඟුලුකොළ පැලැස්ස බන්ධනාගාරයේ විරෝධතාව නෂ්ටික අවිසීමා කරන රුසියාගේ විසුමෙන් ඇමරිකාව ඉවත් වෙයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දිය නිල සංචාරය සාර්ථකව අවසන් වුණා ඉන්දිය අග්‍රාමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය නායකින් සමග එහිදී සාකච්ඡා පැවැත්ුණා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස සහ ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර සාකච්ඡාවක් නවදෙල්ලේ නුවර හයිදරාබාද් මන්දිරයේදී පැවැත්ුණා ඉන්දු ශ්‍රී ලංකා හවුල් සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීමට පියවර ගන්නා ලෙස ඉන්දිය අග්‍රාමාත්‍යවරයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටියා ඉන්දිය අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජය ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය පිළිබඳව කෘතඥතාව පළ කළ වික්‍රමසිංහ මහතා ව්‍යාපෘති කඩිනම් කිරීම සම්බන්ධයෙන් සුදුසු පියවර ගන්නා බවයි ප්‍රකාශ කළේ 2015 වසරෙන් පසු ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සම්බන්ධතා වඩාත් ශක්තිමත් වූ බව පෙන්වා දුන් ඉන්දිය අග්‍රාමාත්‍යවරයා තමගේ අරමුණ අසල්වැසි ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ සමෘද්ධිය බවයි කියා සිටියේ ආර්ථික සංස්කෘතික සහ ආරක්ෂක අංශ සම්බන්ධයෙන් දෙරට අතර අඛණ්ඩව පැවති යුතු නොබිඳෙන සම්බන්ධතාවය අතිශය වැදගත් බවද ඉන්දිය අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දිය විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය අතර සාකච්ඡා පැවැත්ුණේ නවදෙල්ලේ නුවර ටාජ් හෝටලයේදී ඉන්දිය සාගර කලාපීය අනන්‍යතාවයක් ඇති කිරීම සඳහා ක්‍රියා කිරීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරුණා ඉන්දිය සාගර සමුළුවේ කාර්යයන් තවදුරටත් පුළුල් කිරීම අතිශය වැදගත් බවද මෙහිදී අවධාරණය වූ තවත් කරුණක් ඉන්දිය සාගරයේ නිදහස් නාවික ගමනාගමනයේ පිළිබඳව ශ්‍රී ලංකාවගෙන යන සර්ව පාර්ශ්ව වැඩසටහන සඳහාද ඉන්දියාවේ පූර්ණ සහාය ලබා දෙන බව සුෂ්මා ස්වරාජ් මහත්මිය ප්‍රකාශ කළා ඉන්දු ශ්‍රී ලංකා ඓතිහාසික මිතුදම ශක්තිමත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ වෑයම සම්බන්ධයෙන් ස්වරාජ් මහත්මිය සිය කෘතඥතාව පළ කළා කලාපීය ගැටලු සහ ප්‍රවණතා සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කෙරුණා ඉරානයේට ආර්ථික සම්බන්ධක පැනවීමක් සිදු වුවහොත් කටයුතු පියවර සම්බන්ධයෙන් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙහිදී උපදෙස් ඉල්ලා සිටියා. ඒ සම්බන්ධයෙන් ඉන්දිය ප්‍රතිපත්තිය පැහැදිලි කළ සුරජ් මහත්මිය ශ්‍රී ලංකාවටද ඒ අනුවම ක්‍රියා කළ හැකි බව තහවුරු කළා. උතුරු නැගෙනහිර සංවර්ධන කාර්යයන් සහ ඒවා කඩනම් කිරීමේ අවකාශය පිළිබඳවද සාකච්ඡාවේදී අවධානය යොමු වුණා. මේ අතර ඉන්දිය සුදේශ කටයුතු අමාත්‍ය රාජ්නාත් සිංහ මහතා සහ අග්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡාද නවදෙල්ලේ නුවර ටාජ් හෝටලයේදී පැවැත්ුණා. පලාලි ගුවන්තොටුපළ සංවර්ධනයට සහාය ලබා දීම දකුණු ඉන්දියාවේ සිට පලාලි සහ මඩකලපුව දක්වා ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කිරීම සහ ශ්‍රී ලංකා පොලිසියේ ජන්ගම කාර්යයන් විධිමත් කිරීමට ජීප්‍රත 750ක් ලබා දීමට ඉන්දියාවේ පූර්ණ සහාය හිමිවන බවයි රාජ්‍යත් මහතා ප්‍රකාශ කළේ ආරක්ෂක සහයෝගිතාව වර්ධනයෙන් දිරටටම ප්‍රතිලාභ රසක් හිමිවී ඇති බවද මේ මහතා උදාහරණය කළා ශ්‍රී ලංකාවේ අපරාධ මර්ධන ක්‍රියාවලිය විධිමත් කිරීමට ඉන්දියාව ලබා දෙන සහාය පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ස්තුතිය පළ කළා අද අලුයම දිවයිනපුරා විශේෂ පොලිස් මෙහෙයුමක් සිදු කෙරුණා. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි මෙම මෙහෙයුම ක්‍රියාත්මක කෙරුණේ. අද අලුයම දෙකට ආරම්භ වූ පොලිස් මෙහෙයුම පැය 5ක කාලයක් ක්‍රියාත්මක කෙරුණා. පොලිස් කොට්ටහස මට්ටමින් ක්‍රියාත්මක කෙරුණු මෙම මෙහෙයුමේදී විවිධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. තලංගම පොලිසිය ස්ථානාධිපති අර්ජුන මහීකන්ද මහතාගේ උපදෙස් පරිදි තලංගම කොට්ටහසේ පොලිස් මෙහෙයුම ක්‍රියාත්මක කෙරුණේ පොලිස් අපරාධ කොට්ටාශ්වේ සහ රදවාහන කොට්ටහසේද සහයෝගය ඇතිවයි. පොලිස් නිලසුනක කොට්ටහසේ නියෝජනය කරමින් බේලා සහ සාරා නිලසුනකයන්ද මෙහෙයුමට එක් වුණා. මෙහෙයුමේදී වරින්තු කරුවන් බීමත් රියදුරන් රදවාහන වැරදි සිදු කළ පුද්ගලයන් නීතියේ රැහැනට හසු කර ගැනීමට හැකි වුණා. මේ අතර මිරිහාන පොලිස් කොට්ටහසේ සිදු කළ මෙහෙයුමේදීද විවිධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. මිරිහාන පොලිස් ස්ථානාධිපතිවරයාගේ අධීක්ෂණය යටතේ මෙහෙයුම සිදු කෙරුණේ. පොලිස් මාර්ග බාධක යොදා විශේෂ රථවාහන පරීක්ෂාවක්ද සිදු කෙරුණා. පාමුර සංචාර සහ විශේෂ සෝදිසි මෙහෙයුම්ද මෙහිදී ක්‍රියාත්මක කෙරුණා. මේ අතර වැලිකඩ පොලිස් කොට්ටහාසයේ මෙහෙයුම සිදු කෙරුණේ කොට්ටාස බහර පොලිස් අධිකාරී ප්‍රසාද් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ රථවාහන පරීක්ෂාවක්ද සිදු කෙරුණු අතර එහිදී රථවාහන වැරදි සම්බන්ධයෙන් කිහිප දෙනෙකු නීතිය රැහැනට හසු වුණා. මද්‍රව්‍ය වැරදිකරුවන් සහ වරින්තු කරුවන්ද මෙහිදී අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. මත්පෙටි 2600ක් සමග සැකකරුවන් දෙදෙනෙකු යාපනය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුකීදා වවුනියාව ඕමන්ත ප්‍රදේශයේදී සිදු කෙරුණු වැටලීමකදී අත්අඩංගුවටගත් පුද්ගලයන්ගෙන් ලැබුණු තොරතුරු වලට අනුවයි මෙම සැකකරුවන් අත්අඩංගුවටගෙන ඇත්තේ මත්පෙටි තොගයේ සුඛෝපභෝගී මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි අතරතුර අත්අඩංගුවටගෙන තිබෙනවා සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි एल वेलवाय मार्गे रावण एल प्रदेश मार्गेट विशाल गलक्रली मेहेतु मार्गे गमनागमन कटियत एक मंगतीट पमण सीमा के मेदिनवल एदहलन धारा निपात वर्षावत समग एल वेलवाय मार्गे स्थान किहिपेक पस्कंदु कडावटीम सिदुवुना मेयातर रावण एल असल संचारक वाहन नवतन स्थान आसन्नेट विशाल गलक्रली तिबिनवा मेम स्थान आश्रितव अवधानम तव दुरटत पवतिन बेविन अवधानयन पसुवन लेसई जनतावट दनुम दी ऐत्ते रिय धावने दीद परीक्षाकारी वन लेस पोलिसिय दनुम दी तिबेनवा බාරකාර ආණ්ඩුවක් පිළිබඳ විවිධ අදහස් පළ කෙරෙනුද එය යථාර්ථයක් නොවන බව දේශපාලන නියෝජිතයන් පෙන්වා දෙනවා ඒකාබද්ධ විපක්ෂයේ කරපු ප්‍රතිවර්ණ සටන්වල දේශපාලන සටන්වල අන්තපරාජය කොළඹදී දා ලැබුවා ලේක් හවුස් වටරවමේදී අද නැවත උත්සාහයක් දරන ආණ්ඩුවක් පිටවන්න බාරකාර ආණ්ඩුවක් ඒක ඊළඟ පරාජය වෙන කාරණේ බවට පත් වෙලා තියෙනවා දැන් මේ ගණන් හදන්නේ දවස් 300 ගානකින් ඊළඟ ජනාධිපති පත් වෙනවයි කියලා පත් වෙනවා ඊළඟ ජනාධිපති අද ලියා ගන්න පොතේ 2020 ජනවාරියට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමයි කියන එක කාටවත් වෙනස් කරන්න බෑ මේක තමයි 48 නිදාසෙන් පස්සේ බිහි වුණ දැවැන්තම ජාතික සමගි සන්ධාන ආණ්ඩුව ඒක බිඳ හෙලන්නත් සහ ජනවාරියට බලවේගය පරාජය කරන්න කිසිම පුද්ගලයෙක්ට අපි ඉඩ දෙන්නේ නැහැ මේ සභාග ආණ්ඩුව බාරකාර ආණ්ඩුව කිසිම දෙයක් මේ රටේ ජනතාව හෝ රට වෙනුවෙන් නොවේ ඒ තීන්දුව ස්ථීරණ සියල්ල පදනම් වෙන්නේ තමන්ගේ බලය ආරක්ෂා කර ගැනීම සහ තමන් ඉදිරියේ ඇති දූෂණ මිනීමැරුම් පිළිබඳ නඩු සියල්ල යටපත් කරගෙන අධිකරණ තීන්දුව සහ දඬුවම් යටපත් කිරීමේ දේශපාලන බලලෝභී ක්‍රියාන්විතයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා 2015 ජනවාරි 8 වෙනිදායින් පස්සේ ඉඳලා දිගටම ඔය කතාව කියනවා අපි දැන් අවුරුදු 3.5ක් තිස්සේ ඉදිරියට ගිහිල්ලා තියෙනවා ඒක නිසා පැහැදිලිව කියන්න ඕනේ එතුමා මේ දවල් හීන දකින් අද ජනාධිපතිතුමත් අගමැතිතුමත් අතර ඇති වෙලා තිබෙන ඒ ශක්තිමත් බැඳීම කිසිවෙකුට කඩන්න පුළුවන් කමක් නැහැ මේ ආණ්ඩුව 2020 දක්වා ඉස්සරහට යනවා මේවා ජනතාව නොමග යවන්න ජනතාව අතර අසත්‍ය ප්‍රචාර පතුරවමින් මේ ආණ්ඩුව අස්ථාවර වෙලා අරාජික වෙලා කියන කතාවල කිසිදු පදනමක් නැහැ ITN ප්‍රවර්ධන වැඩසටහනට ඉහළ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා හිඟුරාගොඩ නගරයේ පැවති වැඩසටහනටද විශාල ජනකායක් එක්ව සිටියා महाजन बैंकुवे यस गिनुबहा आईटीएन माध्यजालय एक्व रटपुरा क्रियात्मक करन प्रवर्धन चारिकाव हिंगुराकुड नगरेट इए लांगावुना विविध तरंग सह विनोद क्रीडा संदहा जनताव सहभागी वुने इता उद्योगेन ओन संदहा त्याग प्रदानेत सिदुवुना कोपिकाडे शिल्पीन समग विविध विनोदात्मक वेडसटहांद पैवत्तुना महाजन बैंकुवे निलधारी नतुल पीरिसक मेम अवस्थावट सहभागी वुना අගුණු පොළොව පැලැස්ස බන්ධනාගාරයේ රැඳවුවන් පිරිසක් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා බන්ධනාගාර පරිසරයේ පිහිටි කුළුණක් මත නැගී රැඳවුවන් පිරිසක් විරෝධතාව ආරම්භ කර තිබෙනවා රැඳවුවන් 100ක් පමණ ඊට එක්ව සිටින බවයි වාර්තා වන්නේ පොලිස් විශේෂකාර බලකා නිලධාරීන් රැඳවුවන් සඳහා ගෙන එන ආහාර සහ වෙනත් ද්‍රව්‍ය පරීක්ෂා කිරීම පිළිබඳ විරෝධය පළ කරමිනුයි උද්ඝෝෂණය ආරම්භ කර ඇත්තේ කිල්ල ගන්දේම ඇල්ලුවා මේ පහුගිය දවස්වල ඒක තමයි පස්සේ සියලුම දේ අරන් යන්න මෙතන ඉන්නේ මුණ්ඩ එළියෙන් කාගේ හරි ගත්තම් ගන්න පුළුවන් අතුරට මේ සම්බන්ධතාවය නැති වෙන ඒ පස්සේ තමයි තියෙන්නේ මේක අපි නම් කියන්නේ මේ බන්ධනාගාරට STF එක ආපු ගඳයි ගමේ කිසිම කෙනෙක්ගේ විරෝධතාවයක් නැහැ STF එක ඉන්නකන අනිවාර්යෙන් STF එක තව වැඩි කරන්න කියලා තමයි අපි ඉල්ලන්නේ මේ STF එකේ ඉන්නවා එයාලා ඉන්නකන හොඳයි ඉතින් අපි ඒ එයාලා ඉන්නවට කැමතියි කවුරු නේ හොඳයි ගමට ආරක්ෂාව තියෙනවා ශ්‍රී ලංකාවට ආනයනය කරන LCL කාගෝ හෙවත් බහලු ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයකින් යුතු ආනයනික භාණ්ඩ සඳහා බන්ධිත ගුදම් පවත්වාගෙන යාමට පෞද්ගලික අංශයටද අවසර ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. ඒ භාණ්ඩ නිෂ්කාශනය වඩාත් පහසු කිරීම සඳහායි. රේගු ආඥාපනත යටතේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාට ඇති බලතල අනුව ඊට අදාළ රෙගුලාසි පනවන ගැසට නිවේදනය සඳහා පසුගියදා අත්සන් තැබුණා. අදාළ රෙගුලාසි මේ මාස පළමුවනදා සිට ක්‍රියාත්මක වනවා.
නව රෙගුලාසි අනුව ආනයනික භාණ්ඩ නිෂ්කාශනය පමණක් නොව අපනයන කටයුතු මෙන්ම ප්‍රති අපනයනයේද බන්ධිත ගුදම හරහා ක්‍රියාත්මක කළ හැකි බවයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරන්නේ. ජාත්‍යන්තර වරාය හා ගුවන් තොටුපළ සිට සාධාරණ දුර ප්‍රමාණයකින් එම ගුදම් පිහිටුවීමට අනුමැතිය හිමිවනවා. ඊට අදාළ බලපත්‍ර ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවෙන් ලබාගත හැකි බවයි අමාත්‍යාංශය සඳහන් කරන්නේ. වාර්ෂික බලපත්‍ර ගාස්තු වශයෙන් රුපියල් ලක්ෂ 5ක මුදලක් අය කෙරෙනු ඇති. එල්පීටිය මෛත්‍රීගම අමුණුහන්දිය මාර්ගයේ සංවර්ධන කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ තිබෙනවා. ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 67ක්. මේ සමග තවත් තොරතුරු සංවර්ධන පුවත් විශේෂාංකයෙන්. එල්පීටිය මෛත්‍රීගම සිට අමුණුහන්දිය මාර්ගයේ කාපට් අතුරා සංවර්ධනය කරනවා. එහි කටයුතු මේ වන විට අවසන් අදියරෙහි පවතින්නේ. මාර්ග සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් ආසියානු සංවර්ධන බැංකුවන ආධාර යටතේ ක්‍රියාත්මක ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන මගින් සංවර්ධන කටයුතු ක්‍රියාත්මකයි. මාර්ගයේ ප්‍රතිසංස්කරණය පිළිබඳව ජනතාව රජයට සිය ප්‍රසාදය පළ කරනවා. මේ පාර මම එනකොට බොහෝම අන්තිම සෞතුරට තිබිච්ච පාරක්. මේකෙන් හැදුවට පස්සේ පාර දැන් සුපිරියකටම තියෙනවා. පාරවල් හදාපේකන ලොකු දෙයක් අපිට මේ දියවර්ධුව හතේ කණු ඉඳලා අමුණු දක්වා දැන් පාර කාපට් කරලා තියෙන්නේ. අපේ පාර ප්‍රසංස්කරණය කළා අපිට ලබා දීම ගැන බොහොම ස්තුතියි. කැකිරාව ගල්කිරියාගම වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට සිදු කරනවා. ඒ සම්බන්ධයෙන් සුවබැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා. මේ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 3ක්. ප්‍රදේශයේ ගොවීන් විශාල පිරිසකට මේ මගින් සිත සැලසෙනවා. විශාලයකට හානියට පත් වෙලා තිබුණේ සම්පූර්ණ වල් බිහිලා විනාශයට ගිය වැවක් අපි මේ රජයටයි චන්දිම ගමගේ මෙතුමටයි ස්තුතියන්ත වෙනවා මේ සම්බන්ධන කටයුතු. මේ වැව අවුරුදු 30කට විතර ඉස්සර ඉඳලා කැලේ වෙහිලා තිබ්බේ කිසිම ප්‍රයෝජනයක් ගන්න බැරුව තිබුණා. රජයෙන්ම මහවැලියෙත් එකමුතු වෙලා මේ වැව යථාතාත්ත්වයට ප්‍රතිසංස්කරණ කිරීමට හැකියම ගැන ස්තුතිවන්ත වෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘති යටතේ ගාල්ල දංගෙදර ජයවර්ධන විද්‍යාලයේ පහසුකම් රසක් සංවර්ධනය කරනවා. දෙමහල් ගොඩනැගිලි දෙකක් පුස්තකාලයක් සුහුරු පන්ති කාමර ඇතුළු නවීන පහසුකම් රසක් ඊට ඇතුළත්. මේ සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 23ක්. මේගමුව නගර සභාවේ නගරාධිපතිවරයාගේ කාර්යමණ්ඩලයේ පිරිසක් මේපුර වෙබ් අඩවියේ මාධ්‍යවේදියෙකුට අඩත්තේට්ටම් කොට තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේගමුව පොලිසියට පැමිණිලි කර තිබෙනවා. මේගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ අනවසර ඉදිකිරීමක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කිරීමට ගිය මේපුර වෙබ් අඩවියේ මාධ්‍යවේදියෙකුටයි මෙලෙස බාධා කොට ඇත්තේ. නගරාධිපතිවරයාගේ කාර්යමණ්ඩලයේ සමාජිකයන් අදාළ මාධ්‍යවේදියාගේ කැමරාව උදුරාගෙන එහි තිබූ දත්ත සියල්ල මකාදමා මාධ්‍යවේදියාට බැන තර්ජනය කර ඇති බව සඳහන්. පෙරමුල්ලේ අනවසර ස්ථානයක් ඉවත් කරන්න නගර සභාවෙන් සූදානම්ක් තියෙනවා කියලා මම ෆොටෝ ටිකක් අරගෙන එන්න ලෑස්ති වෙනකොට මියුගමුව නගරාධිපතිවාගේ කරවකාර පිරිසක් මාව පැත්තකට කතා කරලා කැමරාව ඉල්ලගෙන ෂිප් එක අරගෙන මේක අපි හරි යනවා පස්සේ වන්නම් කියලා. මම කිව්වා වැඩ කීපයක් තියෙනවා ඕක දෙන්න බෑ කියලා ආපහු එයාම ෂිප් එක දාලා කැමරාවේ තියෙච්ච ෆොටෝ ටික ඩිලීට් කරලා මට ආපහු දුන්නා. ගමුවේ පෙරියමුල ප්‍රදේශයේ අනවසර ස්ථානයක ඉවත් කරනවා කියලා මට පණිවිඩයක් ලැබුණා. මාධ්‍යවේදියෙක් මම එතනට යොමු කරා. ඊපස්සේ මට දැනගන්න ලැබුණා නගරාධිපතිවරයාගේ පිරිසක් ඔහුගේ කැමරාව උදුරගෙන ආවරණය කරලා තිබිච්ච චාරුක ඔක්කොම බලහත්කාරයෙන් මකා දාලා තියෙනවා කියලා. ඔහුගේ ජීවිත තර්ජනයකුත් මෙයා විසින් කරලා තියෙනවා. මීපුර වෙබ් අඩවියට මේ නගරාධිපතිවරයා දයන්ලන්සගෙන් තර්ජනයෙන් මතුවෙච්ච පළවෙනි අවස්ථාව නෙමෙයි. අවස්ථා ගණනාවකදීම පහර දීම් කරලා තියෙනවා, විද තර්ජන කරලා තියෙනවා, බැනවදීම් කරලා තියෙනවා, අපහාසයන් කරලා තියෙනවා. මීගමුව තුළ අපේ මාධ්‍ය වාර්තාකරණය තුළ අපි බරපතල අර්බුදයකට මුහුණ දෙලා තියෙන රටේ බලධාරීන්ට කියන්න කැමති මේ අනීතික ක්‍රියා කරන ලංසා පවුලේ මරතරජන මාධ්‍ය නිදහසට හේතු කරන මේ සියලු හිංසාකාරී කටයුතු නැවැත්වීම සඳහා නීතිය සාධාරණ ක්‍රියාත්මක කළා ඒ අදාළ සියලු දෙනාට නිසි දඬුවම් දෙන්න. නිදහස් අරගලයට නායකත්වයේ ලබා දෙමින් ජාතික නිදහස උදෙසා විශිෂ්ට කැපවීමක් සිදු කළ FR සේනානායක හා DS සේනානායක යන මහතුරුන්ගේ ජන්මදින සැමරුම් උත්සවයක් ඊයේ පැවැතුණා. ඒ කොළඹ පදනම් ආයතනයේදී. පිළිවෙලින් 1862 සහ 1864 යන වසරවල ඔක්තෝබර් 20 වන දින FR සේනානායක සහ DS සේනානායක යන මහතුරුන් උපත ලබා තිබෙනවා. නිදහස් අරගලයට නායකත්වය දුන්නේ මහතුරුන්ගේ අරමුණ වුණේ ජාතිය නිදහස් කරගනිමින් ස්වයංපෝෂිත ආර්ථිකයක් මෙරට ඇති කිරීමයි. FR සේනානායක සහ DS සේනානායක අනුස්මරණ කමිටුව සැමරුම් උත්සවයේ සංවිධානය කර තිබුණා. දේශබන්දු FR සේනානායක නමින් පොතක් එළිදැක්වීමද මෙහිදී සිදු කෙරුණා. FR සේනානායක මැතිතුමා DS සේනානායක මැතිතුමා ප්‍රතිපත්තිමය ලෙස කටයුතු කරපු රටේ නායකයෝ දෙන්නෙක් හැටියට තමයි අපේ රටේ ජනතාව පිළිගන්නේ. රට වෙනුවෙන් සියලු බක්කය රට වෙනුවෙන් තමන්ගේ ජීවිතය විතරක් නෙමෙයි දේපලත් විනාශ කරගත්තා නයි. අද
දේශපාලනයත් නායකයෙකුත් කොතරම් වෙනස් වෙලාද කියන එක තමයි මම මේ කාරණේත් එක්ක තමුන් වහන්සේලාට මතක් කරන්නේ. අද දේශපාලඥයා කිව්වහම මහජනතාවට පිළිකුල් වෙච්ච එහෙමත් නැත්නම් මහජන සමච්චරයට ලක් වෙච්ච චරිතයක් බවට පත් වුණා. අපේ රටේ සමාජ සංවර්ධනය වෙනුවෙන් ජාතියේ අනාගතය වෙනුවෙන් ක්‍රියාකර ශ්‍රේෂ්ඨ නායකයන් අපි නැවත නැවත සිහිපත් කරන්න ඕන. ඒකලෝ දැනවත් බලන්නත් ඕන. ස්වාස්ත්‍ය නායක මැතිතුම්, දියස්ත්‍ය නායක මැතිතුම් වගේ ශ්‍රේෂ්ඨ නායකයන් පිළිබඳව මේ අනාගත පරපුරට පුරුල් දැනුමක් ලබා දීමට සෑම උත්සාහයක්ම දරන්න ඕන. DSN නායක මැතිතුමාට පුළුවන් වුණා සියලුම ජන කොටස් එකට එක්කව කරන්න. එක්කව කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි අපිට විදේශීය බලකවලට කියන්න පුළුවන් දැන් අපි නිදහසට සූදානම් කියලා. අන්න ඒ සමගිය තුළින් තමයි අපිට අවසානයේදී මේ ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් වුණේ. අපේ රටේ ජාතිය වාසනාවට පහළ වෙච්ච මේ සේනානායකවරු තමයි අද නිදහසේ හුස්ම ගන්න පුළුවන් ජීවත් වෙන්න පුළුවන් රටක් අපිට නිර්මාණය කරලා තිබුණේ විචක්ෂණශීලී දුරදක්නා ඥානයෙන් යුතුව අපේ රටට නිදහස ගෙන ආපු මහාමාන්‍ය ඩී.එස් සේනානායක මැතිඳුන්ගේ නිදහස් සටන ඉතාමත්ම ආදර්ශමත් විදිහට එක ජීවිතයක් බිලි දෙන්නේ නැතුව ඉරු නොබසින අධිරාජ්‍යයන් අපිට මේ නිදහස සුමට විදියට මටසිලුටු විදියට ලබා දෙන්නට හැකියාව ලැබුණේ ඩී.එස් මැතිඳුන්ගේ තිබුණු බුද්ධිය සහ ඥානය නිසා මේ රටට නැවත ඩී.එස් කෙනෙක් ඕන. එහෙම නැතුව අපේ රටට අනාගතයක් නැහැ. එෆ්.ආර්. සේනානායක කියන්නේ යුග පුරුෂයෙක්. මෙතුමා ජාතික නිදහස් ව්‍යාපාරයේ සෛද්ධාන්තික කරුණු පිළිබඳව නායකයා සහ ගාමක බලවේගය වුණා. තමන්ගේ සේවය අමද්දප ව්‍යාපාරයේ තුලින් දීප්තිමත්ව සිදු කළා. ජාතිකත්වය, ජාතික සමගිය, දේශවාත්සල්‍ය, අන්තරාගමික සමගිය යන ශ්‍රේෂ්ඨ ගතිගුණ එෆ්.ආර්. මැතිතුමාගේ දර්ශනයේ තිබුණු බැව් සියලුම ලිපි ලේඛනවල සඳහන් වෙනවා. එෆ්.ආර්. සේනායක මැතිතුමා මේ රටේ නිදහසට අඩිතාලමක් හැටියට දෙබද ව්‍යාපාරයෙන් ඉංග්‍රීසි ධාතිකයන්ට විශාල අභියෝගයක් පැවරුවා. එනවට එතුමා ඩී.එස්. සේනායක මැතිතුමාගේ දුරදක්නා නුවණ ගැන එතුමාගේ එඩිතර භාවය ගැනත් එතුමා තුළ තියෙන නායකත්වය අඳුරගෙන එතුමාව තමයි දේශපාලනයේ ඉදිරියට ගත්තේ. ඒ මහාමාන්‍ය දේ ඩී.එස්.එන් නායක මැතිතුමාගේ නායකත්වය නිසා තමයි ඒ දුරදක්නා නුවණ නිසා තමයි මේ රට මහා ලේ විලක් වෙන්නේ නැතුව අපිට මේ රටට බ්‍රිතාන්‍ය ජාතිකයන්ගෙන් නිදහස ලබා ගන්න පුළුවන්. ජනතාවට වැඩිම ප්‍රතිලාභ හිමි කර දුන්නේ වත්මන් රජයේ බව නියෝජ්‍ය අමාත්‍ය අශෝක් කබේසිංහ මහතා පවසනවා. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට දැන් මේ ආණ්ඩුව ස්වාභාවික ආබාධාවක් ආවම රුපියල් 10000ක් දෙනවා ඉතාලි. සමුර්ථිය 750 1500 කරා 10 2000 කරා 1500 3000 කරා දෙගුණයක් කරා. මේ රජය ඔබ වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරලා තියෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ, අධ්‍යාපන ක්ෂේත්‍රයේ, අනිත් සෑම ක්ෂේත්‍රෙම ඒ නිසා මේකෙන් ප්‍රයෝජන ගන්න, ඔයගලගේ ව්‍යාපාර දියුණු කරගන්න. කුරුණෑගල ජාතික ඉදිරි කිරීමේ බැංකු පරිශ්‍රයේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා විශේෂ නායකවලු විවෘත කිරීමේ අවස්ථාවට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මේ වන විට ව්‍යවසායකයන් විශාල සංඛ්‍යාවකට ණය පහසුකම් ලබා දී තිබෙනවා. ණය ගන්න එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා යටතේ ඇන්තුරියම් වගාව කරගෙන යාම සඳහා රජය මගින් කරනු ලබන අපි වගේ දිරිය කාන්තාවන්ට මේ වගේ වැඩසටහනක් යටතේ ණය ලබා දීම ගැන මම ඇත්තටම මෙම රජයට වංකෝම ස්තුතිවන්ත වෙනවා. මේ ඇප්ලිකේෂන් බාර දුන්නා ජාතික ඉදිරි කිරීමේ බැංකුවටත් මේ රජයටත් අපේ ස්තුතිය පුද කරනවා. ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ සභාපති අස්මින්ද සිල්වා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. දැන් පුවත් කිහිපයක් ලුහුණින්. 2018 කොළඹ ගුවන් සමන්ත්‍රණය ඊයේ අවසන් වුණා.
ශ්‍රී ලංකාවේ භූ මූලෝපායක වැදගත්කම සනාථ කිරීම සඳහා ගුවන් උපාය මාර්ග යන තේමාවෙන් මෙවර සම්මන්ත්‍රණය පැවැත්ුණා. මෙම සම්මන්ත්‍රණයේදී ඉන්දියානු සාගර කලාපයේ වැදගත්කම මුහුදු කොල්ලකෑම් අනවසර දීවර කටයුතු හා මුහුදු මාර්ගෝස්සේ සිදු කරන නීති විරෝධී වෙළඳාම් පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සිදු කළ හැකි කාර්ය පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණා. ගුවන් හමුදාපති එයා මාෂල් කපිල ජයම්පති මහතාගේ ප්‍රධාන වෙන් සම්මන්ත්‍රණය පැවැත්ුණා. රාජකීය ජනාධිපති විද්‍යාලයේ 40 වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය කළ උත්සවයක් එම විද්‍යාලයේදී පැවැත්ුණා. නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්ුණා. විදුහල්පති UDDG ආරියරත්න මහතාගේ මෙහෙවීමෙන් පැවති උත්සවයට සිසු දරුදරියන් ඇතුළු ආචාර්ය මණ්ඩලය එක්ව සිටියා. අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ දේශපාලන දිවියට 40 වසරක් සම්පූර්ණ වීම වෙනුවෙන් සංවිධානය කළ පින්කමක් වත්තල හැඳල පුරාණ රජවහ විහාරස්ථානයේදී පැවැත්ුණා. විහාරාධිපති පූජ්‍ය හික්ගොඩ සද්ධානන්ද ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් පින්කම සංවිධානය කර තිබුණා. ප්‍රදේශයේ ජනතා නියෝජිතින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ලෝවට අතරතුරු දකින වේලාව දැන් රුසියාව අතර පැවති න්‍යෂ්ටිකාවේ සීමාකරණ කිවිසුමෙන් ඉවත්වීමට ඇමරිකාව තීරණය කළා. ඒ අනුව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම කිවිසුමෙන් ඉවත්වන බවට තහවුරු කර තිබෙනවා. INF හෙවත් අතරමැදි කලාපයේ න්‍යෂ්ටික බලකායන් ලෙස නම් කර තිබූ මෙම කිවිසුමේ පොරොන්දු රුසියාව කඩකරන බවටයි ඇමරිකාව චෝදනා කරන්නේ. හිටපු ඇමරිකා ජනාධිපති රොනල්ඩ් රේගන් සහ රුසියා ජනාධිපති මිකායිල් ගොබචෙෆ් 1907 වසරේ දෙසැම්බර් 8 වනදා මෙම ගිවිසුමට අත්සන් තැබුණේ ලෝකයේ න්‍යෂ්ටික අවධානම අවම කර ගැනීමේ අරමුණින්. මෙම ගිවිසුම යටතේ කිලෝමීටර් 500ත් 5000ත් අතර මධ්‍යම ප්‍රමාණයේ ගොඩබිම සිදු කරන මිසයිල් අත්හදා බැලීම් තහනම් කිරීමටද පියවර ගැනුණා. ඒ සමගින් දිවා පුවත් අවසන්. එක්වන පසරු දෙකට පැයෙන් පැය පුවත් විකාශයේ සමගින් ඔබට සුබ දවසක්. www.ipnnews.lk